සුරක්ෂිතව තැන්පත් කර තිබුණි. සර් තුන්වෙනි එක කියන්නකෝ. මෙන් තුන්වෙනි එක අතීත පුරාවස්තු. අතීත පුරාවස්තු දැකගත හැකි විය. දැකගත හැකි විය. වචන හතරක් තියෙනවා. අතීත පුරාවස්තු දැකගත හැකි විය. සර් අතීත පුරාවස්තු මොකද්ද? ඔව් මෙන්න පළවෙනි එක නැවත කියනවා. කෞතුකාගාරයට ළඟා වන විට 9යි පෙරවරු 9:30 පමණ විය. දෙවැනි එක සුරක්ෂිතව තැන්පත් කර තිබුණි. සුරක්ෂිතව තැන්පත් කර තිබුණි. තුන්වැනි එක අතීත පුරාවස්තු දැකගත හැකි විය. දැකගත හැකි විය. කෞතුකාගාරයට ළඟා කියනකොට පුතේ ආ ඔය විදිය ළඟා වෙන ළඟා වෙන පෙරවරු තිතක් වයන්න තිතක් නවයයි තිතක් තිතක් සර් ඔව් පෙර කෙටි කරන්න නැතුව සම්පූර්ණම ලිව්වට මම නෑ ලිව්වත් කමක් නෑ ඔව් කමක් නෑ පමණ කියලා ලියන්නේ කොහමද පමණ මූර්ධජ ණයන් මම කැටි කළ ලිව්වේ පෙවරු කෞතුකාගාරයට ළඟාවන විට පෙරවරු 9:30 පමණ විය බලන වචන බෙදපු විදිය කෞතුකාගාරයට එක වචනයක් නේද ළඟාවන විට වචන තුනක් එතන හොඳයි දෙවැනි එක අපි බලමු සුරක්ෂිතව පුතේ සුරක්ෂිතව ලියන විට සුරක්ෂි මූර්ධජ සයන්නින් සුරක්ෂිතව සුරක්ෂිතව හැබැයි මෙතන වල වරද්දන තැන මේ වයන්න අනිවාර්යයෙන්ම ඈත් කරලා ලියන්න සුරක්ෂිතව තැම්පත් කර සුරක්ෂිතව තැන්පත් කර සුරක්ෂිතව තැන්පත් කර ඕ තිබිනි නෙවෙයි
තිබිනි කියලා වචනයක් නැහැ තිබුනි තිබුනි සුරක්ෂිතව තැන්පත් කර තිබුනි තුන අතීත පුරාවස්තු අතීත පුරාවස්තු පුරාවස්තු පුතේ එක වචනයක් පුරාවස්තු අතීත පුරාවස්තු දැකගත හැකි විය දැක මම කිව්වා නේද වචන කීපයකට කැඩෙනවා ගත හැකි විය सर अरे टेन पास किए ने के सर मामा दें मैं आल नया ने ने बै बैर दी टेन पास आ ओया में आल नया ने दें में ओ बेटा ने ओ कुते आल ना में टेन टेन पास නේද තැන්පත් කමක් නැහැ ඔව් තැන්පත් කරලා නේ මෙතන තැන්පත් සෑම සෑම මල්ලිව තැන්පත් කියලා ඒකට මම වැරද්දා ගත්තනේ නෑ වැරද්දා නෑ පා ඒක හරි නේද මට වැරදුනේ එතන තැන්පත් කියලා තමයි වචනේ වැරද්දා කරලා හරි දා ගන්නද ඔව් හරි දා ගන්න හරි දා තැන්පත් फोटो सिंगल पाड़ी बलमुदे फोटो सिंगल पाड़ प्रश्न पाड़े देबास
දෙන්නෙක් අතර සිදුවෙන කතා බහක් දෙදෙනෙක් අතර සිදුවෙන කතා බහක් තමයි අපි කියන්නේ දෙබස් කියලා නේද එතකොට බලමු අපි ආමිතර මම පින්තූරයක් පෙන්වන්නම් මුලින්ම එතකොට ඔයාලට මේ හිතා ගන්න පුළුවන් දෙබස් කියන්නේ මොනවද කියමු right මේ බලන්න මේ පින්තූරය ආ මේක බලන්නකෝ පූසෙකුයි බල්ලෙකුයි ඉන්නවා නේද right මේ ඉන්නේ පූසෙකුයි බල්ලෙකුයි නේ ආනි ඉතින් මේ දෙන්නා මොනව කතා කරනව ඇද්ද ළඟ තියෙන ඕ ළඟ තියෙන්නේ කිරි වීදුරුවක් කිරි ගෝපය නේද අපෝසය බලලා මොනවද කතා කරනව ඇත්ද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕනේ දැන් කිරි ගෝපය ගැන කිරි ගෝපය ගැන කතා කරන්න ඕ කිරි ගෝපය ගැන තමයි දෙන්න කතා කරන්න සර් 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 කියන දේ කැඩි කැඩි ඇහෙන්නේ ආ ඒක ඔයාගේ ගැටලුවක් පුතේ නෑ සර් හොඳට ඇහෙනවා සර් හරි දැන් සර් ඔව් මේ අහන්නකෝ සර් මේ අපි සර් සර් මේ කැඩි කැඩි නෑහෙන්නේ ඔව් අපි බලමු මේ දෙබස නේද මෙන්න ඒ දෙබසට එකක් හදලා තියෙනවා මේ බලන්න දෙබසක් තියෙනවා අර පින්තූරයට අදාළ දෙබස වෙන්නේ නැති මේ තියෙන්නේ බලමු මොනවද කියන්නේ කියලා බල්ලා කියන මේ ඔයාගේ කිරි කෝප්පේ නේද ඔව් ඇයි ගොඩක් කිරි තියෙනවා මා කිරි ටික බොන්නද බල්ලා අහන්නේ පූසා කියනවා ඇයි ඔයාට කිරි ලැබුණේ නැද්ද බල්ලා කියනවා අනේ මට නිින්ද ගියා බල්ලාට නිින්ද ගිහිල්ලා පූසා කියන ආහෙනම් ඉස්සර වෙලා ඔයා බොන්න මම පස්සේ බොන්නම් නෑ එහෙම හොඳ නෑනේ ඔයාගේ කිරි එකනේ ඒකට කමක් නෑ ඔයා බොන්න ආ ඔයාටත් ඉතුරු කරන්න නේද අන්න බල්ලා පූසායි කියන දේ මේ බලන්න ආයිමත් පින්තූරේ බලමු දැන් මම කියපු එක මතකද නේද මේ පූසයි කිරි කෝප්පේ බල්ලත් ඇවිල්ලා බල්ලා අහනා මේ ඔයාගේ කිරි කෝප්පේ නේද පූසා කියන ඔව් ඔව් ඔයාට ලැබුනේ නැද්ද කියලා අහනවා නේ ඒ වෙලාවේ යාර නිින්ද ගිහිල්ලා හිටියේ හා එනම් ඉස්සර වෙලා ඔයා බොන්න ඔව් ඒක නිසා මේ ගෙදර කට්ටිය යාට කිරි දෙන්න ඇතුව ඇති පූසන් කිරි කෝප්පේ මම පස්සේ බොන්න ගොඩක් මම පස්සේ බොන්න කිරි ගොඩක් තියෙන නිසා ආ එනම් හොඳයි නෑනේ ඔයාගේ කිරි එකනේ කිරි පුතේ මෙතන ගොඩක් තියෙන නිසා බල්ලා බල්ලා නේ පූසා කියනවා නේද කමක් නෑ ඔයා බොන්න එහෙනම් ටිකක් ඔයා ඉස්සර වෙලා බොන්න කියලා කියනවා නේද ඒකෙන් හොඳ යාළුවෝ දෙන්නේ නේද හායි නම ඔයාට ඉතුරු කරන්න ඔව් හොඳ යාළුවෝ ගොඩක වෙනසක් හරි ඔයාලා නිශ්ශබ්දව ඉන්න හොඳ යාළුවෝ දෙන්නේ නේද හොඳ යාළුවෝ දෙන්නේ පූසා තමන්ට තමන්ගේ කිරි කෝප්පය බල්ලත් එක්ක බෙදාගෙන බොන්න සූදානම් නේ ඒ කියන්නේ හොඳ යාළුකමක් මිත්‍රකමක් මේ දෙන්න අතර තියෙනවා නැත්නම් එහෙම දෙන්නේ නැහැ නේද එක ගෙදරනේ ඉන්නේ කොහොමද ඒක නිසා දෙන්න හරි යාළුව ඇති එක්කෙනෙකුට ලැබුන්නේ නැහැ යාට නිින්ද ගිහපු නිසා අනිත් එක්කෙනා තමන්ගේකින් යාට නේද ආහාර දෙනවා කිරි දෙනවා හොඳයි සරෝගලි ඇඳලා දෙබස් ලියන්න ඕනද නැහැ නැහැ මුකුත් කරන්න ඕනේ නැහැ අහගෙන ඉන්න හරි දැන් ඔන්න නැවත බලන්න මේ දෙබස ඔයාලට පුදුම හදිස්සියක් පුතේ තියෙන්නේ එහෙම බෑ හදිස්සි වෙන්න එපා හරි මම කියන එක අහගෙන ඉන්නක මුලින්ම හරි දැන් ආයිමත් බලන්න දෙබස බලලා මේ ඔයාගේ කිරි කෝප්පේ නේද පූසගෙන ඔව් ඇයි ගොඩක් කිරි තියෙනවා මාත් කිරි ටිකක් බොන්න දැන් ඔයාලා කියවන්න හොඳේ හිතින් කියවන්න ඇයි ඔයාට කිරි ලැබුණේ නැද්ද අනේ මට නිින්ද ගියා ආ එහෙනම් ඉස්සර වෙලා ඔයා බොන්න නෑ එහෙම හොඳ නෑනේ ඔයාගේ කිරි එක
ඒකට කමක් නැහැ ඔයා බොන්න. ආ ඔයාටත් මම ඉතුරු කරන්නම් කියලා බල්ලා අවසානයේට කියනවා නේද? ඒ කියන්නේ භාගෙ භාගෙ බෙදාගෙන බොන්න. හොඳයි. ඉතින් මේක මේ දෙබස මේ පූසටයි බල්ලටයි මේ සමහර විට උතන වෙන කතන්දරයක් වෙන්නත් පුළුවන්. දැන් අපි දන්නේ ඔය ඇත්තටමද ඕක උනේ කියලා. එහෙම එකක් නෙවෙයි. ඕනම් ඔයාලටත් පුතේ නිර්මාණය කරලා ලියන්න පුළුවන් දෙබසක් ඔය වගේ දැන් ඔය එකක් දීලා තියෙන්නේ පොඩි අදහසක් ගන්න. ඒකම නෙවෙයි සමාජ ගතන කතා කරන වෙද්දී නේද? ඒ දෙන වෙන එකක් කතා කරනවා. සමාජයට වාරට තේරෙන්න පුළුවන් ඊට වඩා වෙනස් දෙයක්. එතකොට ඒක ලියන්න පුළුවන්. පැහැදිලිද මම කියන්නේ? තේරුණාද? එතකොට සමහර විට ඒ දෙන්න කිරිකෝප්පය දෙන්නගෙම නෙවෙයි වෙන්න පුළුවන් කිරිකෝප්පය වෙන කාගේ හරි වෙන්න පුළුවන්. නේද? එහෙම නැත්නම් දෙන්නටම දීපු කිරිකෝප්පය වෙන්න පුළුවන්. ඒතර අය බල්ලට අපුසට දෙන්නටම එකයි දෙන්නේ. ඒක කිරිකෝප්පය. එතකොට මේ දෙන්න කතා බහ කරලා බෙදාගෙන බොන්න ඕන. නේද? එහෙම වෙන්නත් පුළුවන්. සමහර මේ දෙන්නගෙම නොවෙන්නත් පුළුවන්. එතකොට මොකක්ද කතා කරන්නේ මේ දෙන්න? අන්න ඒ වගේ අපි හිතන්න ඕන. තේරුණාද? ඕකේ තියෙන එකම ලියන්න නැතුව අලුත් දෙයක් ලියනවා නම් ගොඩක් හොඳයි. පැහැදිලිද? හරි මම මේ දෙක WhatsApp එකට දානවා. මේ තින්තූරය සහ දෙබස ඔයාලා කැමති නම් අලුත් දෙබසක් නිර්මාණය කරලා ලියන්න. ඒ දෙය දාන එක නැතුව. හොඳද? හැබැයි මේ අනිත් එක්කෝ එහෙම නිර්මාණය කරගන්න බැරි නම් ඔය දෙන දෙබස හරිය ලියන්න ඕන පින්තූරයට. හොඳයි? රයිට් ඔයාලා පින්තූරේ ඕන කැමති නම් අඳින්න පුළුවන්. කැමති නම් දැන් කරන්නද? ඔව් පොත මේ ගහලා නේද? ඒක දාන්න පුළුවන්. රයිට් පොතේ අලව ගන්න පුළුවන්. ඒක ඔයාලා කැමති විදිහට කරන්න. හොඳයි? අඳින්නද? ඔ අපි බලමු පින්තූරේ ගෲප් එකට දානවද? ඔව් පුතේ ගෲප් එකට දානවා. දැන් බලන්නකෝ මෙන්න මේ පින්තූරය. ඔව් මෙන්න මේක බලන්න ඔයාලා. කුරුළු 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 ජෝඩුවේ පැටිය. ආ මෙන්න මේක. මෙතෙන්දි මේ මොනවද කතා වෙනවද මේ කුරුළු අම්මයි තාත්තා. පැටියක් තින් පැටියක් කෑ ගගායි. කුරුළු අම්මයි මගේ පැටිය හඬන්නේ. ඔව් මොකද්ද කතා කරනවද? ඇයි මගේ පැටිය හඬන්නේ? පැටියට බඩගිනි වෙලා වගේ. අපි අද රස කෑමක් ගෙනල්ලා හදමු. කෑම සොයන්න ඈතට යන්න. ඔව් ඔයා කියවන්නේ බලාගෙන. මේ අහන්න. ඔයා ඔය කියවන්නේ කාගේ හරි එකක් බලාගෙන. නේද? මං අහන්නේ ඔයා මොකද්ද හිතන්නේ දැන් මේ ගැන? මේ අම්මයි තාත්තයි මොනවද කතා කරනවද? මේ දෙබසක් නෙමෙයි මම මේ කිව්වේ මොකද්ද හිතන්නේ කියලා මේක. දෙබස පස්සේ ලියමු අපි. මේ පින්තූරේ ගැන හිතන්න. ඉරයි වලාකුලයි. මේ දෙන්න මොනව කතා කරනවද? සමහර විට එද එදා දවස ගැන වෙන්න පුළුවන්. සමහර විට කාට හරි වුණ නේද අකරතැබ්බයක් ගැන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන දෙයක් ගැන වෙන්න පුළුවන් නේද? රයිට් මේ කොක්කු දෙන්න මොනවද කතා කරන්නේ? හැබැයි ඉබ්බෙකුත් ඉන්නෝ ටිකක් එහා. අර කොක්කු දෙන්නගේ ඉබ්බගේ කතාව වල දන්නවනේ නේද? ඉබ්බා උඩින් ගිය හැටි කතාව. ආ ඒකට සම්බන්ධ කරලා ලියන්නත් පුළුවන් මේ දෙබස. පැහැදිලිද? ඉතින් එහෙම නැත්තම් වෙන එකක් හිතලා ලියන්නත් පුළුවන්. අර ගොඩාක් ලියන්න ඕනේ නැහැ. නේද? ගොඩාක් ගොඩාරිය කියන්න ඕනේ නැහැ. මෙන්න මේ වගේ ටිකක් දැන් මෙතන බල්ලා බල්ලා පුසා බල්ලා පුසා බල්ලා පුසා නේද? තම් පොඩි කොටසක් තමයි ලියන්න ඕන අපි. රයිට්. ඕය මේ පින්තූර හතර තුනම මම දාන්නම්. දැන් තුන තුනක් තියෙනවා තනියම කරන්න. තුනෙන් පුතේ ඔයාලා කැමති
සර් තුනෙන් තමයි කරන්න ඕනද? ඔයි ඔය තුන තුන දෙබස් නගවන්න ඕනද? ඔව් තුනටම දෙබස් ලියමු අපි. තුනටම දෙබස් ලියන්න. හොඳේ? දෙකකට තමයි ලියන්න තියෙන්නේ කමක් නැහැ අපි තුනටම ලියමු. එතකොට හැබැයි ඔයාලා පින්තූර ටික වෙනම වෙන වෙනම ගන්න ඕන. මම මෙහෙම කරන්නද එහෙනම්? පින්තූර හතරම එක පිටුවකට දාන්නවා. එතකොට ඔයාලා ලේසියෙන් ගන්නනේ. පින්තූර හතරම එක පිටුවකට දාන්නම් මේ බල්ලගේ පූසගේ දෙබස මේ එක දාන්නම්. ඒක අපි උදාහරණයක් විදිහට ඒක ඔයාලා ලියා ගන්න මොලේ. ඊට පස්සේ අනිත් තුනට හදන්න. පැහැදිලිද? අර පින්තූර ටික මම එක පිටුවකට ගන්න දාන්න. එතකොට ඔයාලා print එකක් උනත් ගන්න ලේසියි. නේද? එහෙනම් හැබැයි ඒකට දැන් දාන්න වෙන්නේ. ඒක හදලා තමයි දාන්න වෙන්නේ. right. ඔන්න එහෙනම් දෙබස් කියන මාතෘකාවට නේද? ඒ තමයි ලියන්න වෙන්නේ. දැන් ඔන්න දෙබස් ලියනකොට කතා කරන භාෂාවෙන් ලියන්න ඕන පුතේ. අපි දෙබස් ලියන්නේ කතා කරන භාෂාවෙන්. ලිඛිත භාෂාවෙන් කියන්නේ නැහැ. නේද? දැන් බල්ලා බල්ලා අහනවා මොකක් කරේ අහනවා නැත්නම් මොකක් කරේ කියනවා. ඉතින් අපි ලියන්න ඕනේ ඒක කතා කරන බස්. කතික බස්. නේද? ඒ වගේම ප්‍රශ්නෝත්තර ක්‍රමෙ. ඒ කියන්නේ පුතේ එක්කෙනෙක් ප්‍රශ්න අහනවා අනිත් එක්කෙනා උත්තර දෙනවා. එයා ආයිමත් ප්‍රශ්නයක් අහනවා මෙයා උත්තර දෙනවා. නේද? දෙන්න මාරුයි මාරුවල ප්‍රශ්න අහනවා. ඒ ප්‍රශ්නෝත්තර ක්‍රමෙ ලියන්න. අතන බල්ලගේ පුසගේ එකේ මතකනේ. මේ කිරි එක ඔයාගේද ප්‍රශ්නයක් අහන්නේ අනිත් එක්කෙනා බල්ලා උත්තර දෙනවා නේද ඊට පස්සේ බල්ලා ප්‍රශ්නයක් අහන කෝස උත්තර දෙනවා ආන්නේ විදියට ඒ වගේම අපි පොඩි කතන්දරයක් ඇතුලේ තියෙන්න ඕනේ දැන් ওই බල්ලාගේ පුතගේ එකේ නේද පොඩි අපිට අදහසක් එනෝනේ ඔළුවට ඒ කියන්නේ මේ දෙන්නා හොඳ යාළුවෝ කියන අදහස අපට එනවා නේ චූටි කතන්දරයක් ඇතුලේ තියෙන්න ඕනේ මහා ලෝක කතන්දරයක් නෙවෙයි යම් අගය කළ යුතු දෙයක් නේ ඒ කියන්නේ මේ හොඳ දෙයක් ඒ දෙබස ඇතුලේ තියෙනවා නේද ඒකයි කියන්නේ අපි නිර්මාණශීලීව ඉදිරිපත් කරනවා කියන්නේ නිර්මාණශීලී වෙනවා අනිත් එක තමයි දෙබසේ අවසානයක් තියෙන්නත් ඕන නේද මේ දෙබසේ අවසානයක් තියෙන දැන් බල්ලගේ පූසගේ කී බලන්න අවසානයක් තියෙනනේ දෙන්න ඒක නේද බෙදාගෙන බොන්න කැමැත්ත පළතර බල්ලා මුලින් බොනවා පූසට ඉතුරු කරන නේද අවසානයක් තියෙනවනේ අවසානයක් නැත්තම් ඒක දෙබසක් මේ නිර්මාණශීලී වෙන්නේ නැහැ පැහැදිලිද ඉතින් ওই විදිහට ඔයාට නිදහසේ අදහස් ලියන්න පුළුවන් කවුවත් ලියපු එකක් ලියන එක අපිට එච්චර වැදගත් නැහැ සමහර මේක ඉස්කෝලේදී කරන්න පුළුවන් වෙන තැනකදී කරන්න පුළුවන් නේද කොහොම කරත් ඒ කවුවත් ලියපු එකක් අපිට ලියන වැඩක් නැහැ. තමන් තනියම නේද? නිදහසේ අදහස් තමන්ගේ අදහස ලියන්න ඕනේ. පැහැදිලිද? දැන් මම කියන්නේ නැත්තේ ඒකද? මම කිව්වා මම කියන එක ලියන වැඩක් නැහැ ඔයාලා. එතකොට ඒක මගේ අදහසනේ. ඒ සමහර අයට අලුත් විදිහට මේක පේනව පුතේ දැන්. අපිට දැන් මට පේන්නේ නැති විදිහට ඔයාලට අලුත් කතන්දරයක් ඕක ඇතුලේ පේන්න පුළුවන්. බය නැතුව ඒ කතාව ලියන්න. අනේ මේක වැරදිද දන්නේ කවුරු හරි hina වේවිද දන්නේ. එහෙමනේ ඔයාලා හිතන්නේ නේද? අම්මා අක්කා මේක දැකලා hina වේවිද දන්නේ. අයියා මේකට හු කියාවිද දන්නේ ඕක බලලා. එහෙම හිතුවොත් එහෙම අපි පරාදයි. පැහැදිලිද? එහෙම හිතුවොත් පරාද වෙනවා. ඔයාලා නිදහසේ අදහස් ලියන්න ඕන. කවුරු මොනව කිව්වත් කමක් නැහැ. කවුරු හරි මොනව හරි කිව්වොත් ඒක අඩුපාඩුවක් බව ඔයාලට පේනොත් එතකොට හදාගත්තට කමක් නැහැ. එහෙම නැතුව අර අනුන්ගේ දෙබසක් අපි ලියන එකේ තේරුමක් නැහැ. හොඳයි. එහෙනම් ඔන්න ඔයාලට අවස්ථාව දෙනවා. හොඳ දෙබසක් නේද? නිර්මාණය කළා. මට ෆොටෝ එකක් එවන්න. තුනම එවන්න ඕනේ නැහැ. ඔයාලට තුනම ලියන්න නේද? Taman ලියපු හොඳම එක විතරක් මට ෆොටෝ එකක් එවන්න. මේක මගේ හොඳ හොඳටම ලියවුණා කියලා නේද? ඔයාලට තේරෙනවද? අන්නේක විතර ෆොටෝ එකක් මට එවන්න මමත් එතකොට බලලා කියන්නම් නේද මොනවද ඔව් මමත් එතකොට අගේ කරන්නම් ඔයාලා මොකද්ද ඒක තියෙන්නේ කියලා නේද ඔ මම වැරදි කියන්නේ නැහැ වැරදි කියන්න බැහැ නේද ඔයාලා තනියම ලියන එකනේ
එතකොට කාටවත් වැරද්දක් කියන්න බෑ. right එහෙනම් ෆොටෝ එකක් ඒක එවන්න. ඔන්න අපි සිංහල පාඩම දෙබස් නේද? හොඳයි. ඒක හොඳ පාඩමක්. ඒ වගේම පුතේ අපිට ඊළඟට තියෙන්නේ ඔයාලා පුස්තකාලෙට යන්න ඕන. නේද? නමුත් පුස්තකාලෙකට ඔයාලා යන්න විදියක් නැහැ නේද? දැන් ගෙදර පුස්තකාලයක් වගේ නේද පොත් රාක්කයක් තියනවා නම් ඕනේ තුට්ටක් යන්න පුළුවන් ගිහිල්ලා නේද? එතන බලන්න පුළුවන්. ඒක තියෙන මොනවද කවි ගීත නාට්‍ය කතා තියනවද? නේද? ඒවා අපිට බලන්න පුළුවන්. ඒකට මම පැවරුමක් දෙනවා. ඒ පැවරුමට ඔයාලා පිළිතුරු ලියන්න ඕන. හොඳද? පොඩි පැවරුමක් දෙන්න. right මම ඒක පොඩ්ඩක් පෙන්වන්නම් මේ පැවරුම. මෙන්න මේක. සර දැන් ලියන්නද? එපා එපා දැන් ලියන්න එපා. මේ තියෙන පැවරුම. සර රෝග ඔව් මේක මම දානවා. පොතේ නම නේද? ඔයාලා බලපු පොතක නමක් ලියන්න මෙතන. පුස්තකාලයෙන් ගන්න. කතුවරයාගේ නම. කතුවරයා කියන පොතේ පොත ලියපු කෙනා. නේද? මඩොල් දුව නම් මාටින් වික්‍රමසිංහ මහතා. අන්න ඒ වගේ. ප්‍රකාශිත වර්ෂය පළවෙනි පිටුව පෙරලා බලන්න මුල පිටුවේ නෙමෙයි දෙවෙනි පිටුවේ ප්‍රකාශිත වර්ෂයක් කියන. ඒ කියන්නේ මේ පොත අච්චු ගහපු වර්ෂයක් කියන පුතේ. ඔය පොත මුද්‍රණය කරපු වර්ෂයක්. නේද? එතන ටිකක් පොඩි අකුරෙන් තියෙන්නේ. එපා දැන් ලියන්න එපා. පොත ලියා ඇත්තේ කුමක් පිළිබඳවද? ආ මේ පොත ලියලා තියෙන්නේ මොකක් ගැනද? දැන් මේ මේ මඩල් දුව නම් නේද? ඔයාලා ලියන්න පුළුවන්. කොබ්දර තිබෙන මඩොල් දුව ගැන අන්න ඒ වගේ ලියන්න පුළුවන්. සමහර ඒවා මේ ඉතිහාස කතාවක් ගැන ලියලා තියෙන්න පුළුවන්. සමහර ඒවා මේ නේද ගමක ගමක සිදුවීමක් ගැන ලියන්න පුළුවන් සමහර ඒවා. ඔයා කල්පනා කරලා බලන්න නේද පොත පෙරලලා වල්නකොට පොත කියවනකොට ඒක ලියා ගන්න පුළුවන්. right එහෙනම් ඒ පැවරුමක් කරන්න. හොඳේ ඒ පැවරුමක් කරන්න. ඒක නම් මම දැන් දාන්නම්. එතකොට ඔයාලා ලියා ගන්න පුළුවන් මේ පැවරුමද සර්? ඔව් එතකොට ඒකට දැන් මට ඔයාලා ඔගේ අහගෙන ඉන්න මේ ඉඳ තියන්න ඕන පිටු ගන්න මට කියන්න බෑ මොකද දෙබස් වලට කොච්චර යාවිද දන්නේ නේද? ඒක අලවලාම තමයි බලන්න ඕන. ඒකෙන් පස්සේ තමයි මේ පුස්තකාල පැවරුම කරන්න ඕන. හොඳේ පුස්තකාල පැවරුම කරන්න. තමගේ ගෙදර පුස්තකාලයක් මේ වගේ පොඩි පොත් රාක්කයක් නැත්නම් මේ පොත් ටිකක් පිළිවෙලට නේද මොනවා හරි පොත් ටිකක් ඇතිනේ අන්න එක පොතක් තෝරලා අරගෙන ඒ ගැන ලියුවත් කමක් නැහැ. හොඳේ ඒ වගේ පුතේ අපි පොඩි පොත් රාක්කයක් ඔයාලට තනියම පුස්තකාලය පැවරුම කර එවනවද? ඔය එවන එවන නේද? තමගේ කාමරේ අහගෙන ඉන්න තමගේ කාමරේ නේද පොත් තියන්න පුළුවන් පොඩි මේ රාක්කයක් හදා ගන්න ඕන. මේ තාත්තට හරි අම්මට හරි කියලා. නේද? එතකොට ඔයාලගේ කතන්දර පොත් වෙනම තියන්න පුළුවන්. සින්දු පොත් වෙනම තියන්න පුළුවන්. නේද? කෙටි කතා පොත් වෙනම තියන්න පුළුවන්. අර මම කියන්නේ මේ මේ ඉස්කෝලේ පොත් තියන්න එපා ඒකේ. නේද? අර ඔයාලා කියවන පොත් තියෙන්නේ. ඒ ටික වෙන වෙනම අඩු කරලා අස්සන තියන්න පුළුවන්. ඔයාලා පුස්තකාලයක් දැකලා තියෙනවනේ. ඉතින් ඒ වගේ චූටි එකක් මුලින්ම හදා ගන්න. ඊට පස්සේ ඔයාලා පොත් ප්‍රදර්ශන බලන්න යනවනේ. ඒ ගියාට පස්සේ එමෙතන උපන් දිනේට ඔයාලා පොත් ලැබෙනවනේ නේ. ඒවා ලස්සනට අර විදියට කැමති වෙලාවට ඒ පොත් අරගෙන බලන්න පුළුවන්. නේද? ටික ටික ඔයාලාගේකට පොත් රාක්කය ලොකු කරගන්න පුළුවන් ඔයාලට. පහු වෙනකොට දැනට පොඩි එකක් හදා. මේ වගේ එකක්ද? ඔව් මට පෙන්නන්න. අපිට වෙලාවක් නැහැ. පොත් කීයක් විතරද? ඔව් මට පෙන්නන්න කවුද පෙන්නන්න හදන්නේ? ආ මේ තියෙන චමිදු. ආ දැනට ওই වගේ එකක් වුණත් කමක් නැහැ. ඔව්. හොඳයි. අර ප්ලාස්ටික් වලින් නේ. කමක් නැහැ පුතේ. එකක් හොඳයි. එතකොට ඒක තියන්න පුළුවන් විවිධ නේද පොත් වර්ග. හරි. එහෙනම් ඒකත් කරන්න දැන් මේ දවස්වල ගෙදර ඉන්නවනේ නේ.
ගෙදර ඉන්නකොට ඔන්න ඕවා කරන්න පුළුවන්. ඕවා තමයි ඕවෙන් තමයි අපි ඉගෙන ගන්න. නැතුව මේ පේපර් ලියලා ප්‍රශ්න පත්‍ර ලියලා නේද? ඔළුව මඤ්ඤම් කරගෙන එහෙම වැඩක් නැහැ. අපි ඔන්න ඕවා තමයි හෙමින් හෙමින් කරගන්න. ඒතරම දන්නේම නැතුව අපිට නේද ගොඩාක් දේවල් දැනගන්න පුළුවන්. හොඳයි. එහෙනම් අපි සිංහල පාඩම එතනින් අවසන් වෙනවා. ගණිතේ පාඩමට මම විනාඩි 3ක විවේකයක් දෙන්නම්. විනාඩි 3ක විවේකයක් පස්සේ වතුර බීලා